අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පුවත්පත් වෙබ් මාධ්‍ය වේදිකාවක උපහැරගත් බව කියන පුවත මුළුමනින්ම අසත්‍යයි පොලිසිය පවසයි අදාළ මාධ්‍ය වේදියා රෝහල්ගත වීමට ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමු වී ඇති බවට තොරතුරු හෙළි වෙයි විදේශ ගතව සිට මෙරටට පැමිණෙන පිරිසට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ අගමැතිගෙන් රේගු වෘත්තීය සමිති ගැටළු වලට විසඳුම් මුතුරාජ්‍ය බෙල අභය භූමිය නිරීක්ෂණයට විපක්ෂ නායක සජිත් පැමිණෙයි අරජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට තුන්වන වරටත් සිංගප්පූරු නීතිපතිට මෙරට නීතිපති කරුණු දක්වයි මේ අප්‍රේල් මාසෙවත් අපිට එලිමහන් ප්‍රසංග කරන්න ඉඩ දෙන්න එලිමහන් ප්‍රාසංගික කලාකරුවන් රජින් නිල්ලයි ප්‍රථමයෙන් දේශීය පුවත් පසුගිය දිනක පුවත්පත් වෙබ් මාධ්‍යවේදියෙක් තමාව බැහැරගෙන ගොස් පිරිසක් විසින් පහර දුන් බවට සිදු කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා පහර කැමට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් වීමට පෙර එම මාධ්‍යවේදියා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හමු වී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය දිනක පිරිසක් විසින් කළු පැහැති වෑන් රථයකින් තමාව පැහැරගෙන ගොස් වදහිංසනයට ලක් කර තමාගෙන් දත්තපටියක් පිළිබඳව විමසා තමාට පහර දුන් බව පවසමින් පුවත්පතක වෙබ් මාධ්‍යවේදියෙකු පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර තිබුණා. එම පැමිණිල්ලට අදාළව පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී එය සම්පූර්ණයෙන්ම අසත්‍ය කතාවක් බව අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සිදු වූ බව කියන කාලය තුල එම පුවත්පත් වෙබ් මාධ්‍යවේදියා තිඹිරිගසායේ පිහිටි චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයට ගොස් රාජිත සේනාරත්න මහතා හමුව තිබෙන බවටයි පැමිණිලි කරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර ඇත්තේ. එම නිසා ඊට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මහත්වරුන්ගෙන් ඉදිරියේදී කොළඹ අපරාධ කොට්ටාසය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් මේ දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් අනතුරුව අනාවරණය වී තිබෙනවා මේ මාධ්‍යවේදියා විසින් යොදා ඇත්තේ අසත්‍ය පැමිණිල්ලක් බවට තමන්ගේ අධ්‍යක පුළුස්සා චිප්පතක් ඉල්ලුවායයි සඳහන් කිරීම සම්පූර්ණ අසත්‍යක් ඔහුගේ නිවසේදී 9 වෙනි දින රාත්‍රී කාලයේදී තමා විසින්ම මේසන් හැන්දකින් පුළුස්සාගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා මේ තියෙන්නේ මේ මේසන් හැන්ද මොහු හවස ඊ මාලිගා වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයින් මොහුව වාහනයෙන් බැස්ස වූ බවට සඳහන් වන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක්. මොහු මීගමුව සිට පැමිණි දුම්රියකින් පැමිණ දෙමටකොඩ දුම්රිය ස්ථානයෙන් බසින CCTV දර්ශන සොයාගෙන තිබෙනවා. මොහු මෙසේ ගොතන ලද කතාවක් සහිතව ඊළඟට ගොස් තිබෙන්නේ තිඹිරිගස්සායේ ප්‍රදේශයේ පිහිටි චතුර සේනාරත්න යන අය විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාලයකට. ඒ වගේම එම කාර්යාලයේ පැය 3 මාරකට ආසන්න කාලයක් මොහු ගත කර තිබෙනවා. ඒ වගේම එම පුද්ගලයා විසින් ප්‍රකාශ කරන ලබන ආකාරයට එම කාර්යාලයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතා ඔහු හමු වූ බවත් සඳහන් කර තිබෙනවා. ඉන්පසුව ඔහුව එතැනින් ජාතික රෝහලට ඇතුළත් කිරීමක් සිදු කළ බවට ඔහුගේ ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාෂයේ නිලධාරීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත් සේනාරත්න මහතාගෙන් එවැගේම චතුර සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ පවතින වෘත්තීය සමිති ගැටළු निराකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම් SR ආටිකල මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. රේගු වෘත්ති සමිති සංධානයේ සමග අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා අද සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා රේගු වෘත්ති සමිති සංධානය හමුවේ පවතින ගැටළු මෙන්ම රේගුවේ වර්තමානයේ පවතින අඩුපාඩු විසඳීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තා දෙකක් මෙහිදී රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ සභාපති රේගු අධ්‍යක්ෂ GVUD සිල්වා මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා. 2020 පෙබරවාරි මාස රේගු වෘත්ති සමිති සංධානය විසින් ජනාධිපතිවරයා වෙත ලබා දුන් යෝජනාවලිය සහ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා
उदित जयसिंह महता विषमता निर्देश राज्य सेवा कमीशन सभा जनरल विश्रामिक मेजर जनरल विजित रविप्रिय महताट दुनाव राज्य सेवा कमीशन सभा विमसी मकोट एगन बांडागारे लेखंवरिया धनवत्न जीवी रविप्रिय महता पेवसुवाटल विसदे रेगुवे पवतन निलधारण पुरापाट नियमित सेवक उसस्वी संबंधी पवतन गटल संबंधे मेहदी अक्रमाधाने जमुना पुरापाड़ तन सह आयतन मटमे क्रियाकल हेकि आकार दरट दनवायवातिवेन बव बांडागार लेखम एस आर आटिकल महता पेहदिली कर सिटिया मुत्तुराज वेलु अभयभूमिय रेखगैनीमट सम विटम कटियुतु कलियुतु बव विपक्ष नायक सजित प्रेमदास महता पवसनवा यद एम अभयभूमिय निरीक्षणय किरीमट एक वेमिन विपक्ष नायक सजित प्रेमदास महता अद मुत्तुराज वेलु अभयभूमिय आश्रितव निरीक्षण चारिकावक निरतवुना विशेषण्म इतामत्म सश्रीक संवेदी अलंकार लसन परिसर पद्धति अक्तिवेन मे मुतुराज वेल आरक्षा करन्नट अपि हेम विटम कपवन्नट ओन विशेषण्म मे परिसर पद्धति आरक्षा कीरीम सदह समगि जन बलवेगे हटियट अपट लबादिय हकी परिम सहयोगे सक्रिय दायकत्वे लबादिन्नट अपि सदी पहदी सिटिनवा मे संवेदी परिसर पद्धतिये महा परिमाणे इडम जावारम क्रियात्मक वेन बवट अपट दनगन्नट लबुण इवन इडम जावारम वलट विरुद्धव अपट गत है कि प्रजातंत्रवादी नित्यानुकूल पीवर गण अभी सदी पहदी स्टेट मुत्तुराज वेल मे संपत मे प्रदेश जनता संपत रटे संपत मे संपत सुरक्षा कि पोड़ी मनुष्यट हानियक नोनाकार अगतियक नोनाकार एवगेम जावारम कार होरट उपहदला इडम जावारम करन ये खंडायमट यम किसी शक्तिमत क्रिया मार्ग गनीमे क्रियादा मैक्तुल अपट पुलवं कमल मुत्तुराज वेल मे बल प्रदेश विदेश संचारिकींट सह विदेश कतव सिट दिवैन पेमिनिने श्रीलांकिकींट नव निरोधायन मार्गोपदेश मालावाक निकुत कर तिबेनवा विदेश संचारकिन सह विदेश कतव सिट दिवैन पेमिनिने श्रीलांकिकींट नव निरोधायन मार्गोपदेश मालावाक निकुत कर तिबेनवा एयानुव श्रीलंकावट पेमिनिने सियलु मगिन हो संचारकिन रटट एतुलु वीमट पेर विदेश अमात्यांशय सह अदाल आयतनवल अवसरय लबा गत युतु बवयि एहि दैक्वेन्ने एमेन्म संपूर्ण करन लद तम सौख्य तत्व वार्ताव गुवन्तोट्टुपोल सौख्यांश वेत बहर दीमट कटियुतु कल युतु बवद एहि सदहन श्रीलंकिकिन सह दित्तु पुरवसियन हो विदेशिकिन सदह बलात्मक वन निरोधायन निर्णायक यटते अनुमत कोरोना एन्नत लबागिन तिबीमत एलिस पेमिनिय युत्ते एन्नत लबागिन सति देकक गत विमिन अनतुरु बवटात एहि दक्वा तिबेनवा मे अतर कोविड मर्दनीय संदहा लबादिन ऑक्सफर्ड एस्ट्राजेनिका कोविशील्ड एन्नत मेरट पुद्गलीन 8,06,449 दिनेक्ट एन्नत कर तिबेनवा पवतिन तत्वय हमुवे पौद्गलिक अंशयटात कोविड एन्नत आनयनय किरीमट अवसर लबा दिय युतु बव महाजन सौख्य परीक्षकवरुन्गे संगमय सभापति उपुल रोहण महता पेन्वा देनवा दैनट लंकावे कोविड 19 असातु वेडि प्रमाणय කර්මාන්තශාලා සහ අනෙකුත් වැඩ කරන ආයතනවල වාර්තා වෙනවා විශේෂයෙන් ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්තශාලා මීළඟට අපේ ප්‍රමුඛතාවය යුත්තේ එන්නත් ලබා දීම සඳහා වැඩ කරන ජනතාව ඇඟලුම් කම්හල් ඇතුළු කර්මාන්තශාලා සියල්ලම වැඩ කරන ජනතාවට තමයි ප්‍රමුඛතාවය ලබා දී යුත්තේ ඒ අවශ්‍යතාව සැපරීම සඳහා රජයට මේ මොහොතේ ඉඩකඩ ප්‍රමාණවත් නැත්නම් තාම පැහැදිලිව කළ යුතුව තියෙන්නේ පෞද්ගලික අංශයට මේ එන්නත් ලංකාවට ආනයනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව उपदेशन हम वी महित्वेन सतिपुलही सियलूम वेलंदून अददिन पीसीआर परीक्षा वंट लक्केरुना पादुक नगरी जनतावट कोविड मरदन एन्नत लबादीमद अद सिदुकेरुना
කැකිරාව ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලකින් කොවිඩ් ආසාදිතින් 10 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 8 දෙනෙක් ඊයේ දින හඳුනාගෙන තිබවයි කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ. ඇඟලුම් කම්හලේ සිසු සේවකින්ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. එළඹෙන අප්‍රේල් මාසයේදී හෝ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එලිමහන් ප්‍රාසංගික කලාවන් සිදු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස සියලුම එලිමහන් ප්‍රාසංගික කලාකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අපි දන්නවා ඔබ දන්නවා හැම ක්ෂේත්‍රයක්ම මේ අවුරුද්දක් පමණ කාලයක් අකර්මණ්‍ය වුණා. හැබැයි දැන් මේ හැම ක්ෂේත්‍රයක්ම සාමාන්‍ය විදිහට පවත්වාගෙන යනවා. මේ එලිමහන් ප්‍රාසංගික කලාකරුවන්ට පාස්කු ප්‍රහාරයේ ඉඳලා ඔවුන්ට ඔවුන්ගේ රැකියාව කරගන්න හම්බුනේ නැහැ. මේ කලාකරුවන්ට තියෙන අවුරුද්දටම එක සීසන් එකක්. ඒ අප්‍රේල් මාසේ. කොරෝනාත් එක්ක අපිට දැන් යන්න වෙනවා. ඒක වෙලාවකට හිතෙනවා අපි මේ සින්දු කියන එකක් දන්නේ නැහැ වැරද්ද. මේ වෙලාවේදී මේ කොරෝනා එක්ක යන්න ඕන විදිය අපිටත් මිනිස්සු හැටියට තේරෙනවා. අපි අමානුෂික හේතුව ඇත්තටම මේ ගැන මොනහරි ප්‍රශ්නයක් වුණාම පාලන තන්ත්‍රයේ හොයා බලන අඩුයි. හිතාගෙන ඉන්නේ අපි මේ හොඳට ඇදලා පැනලා ඉන්නකොට මේ අයට ප්‍රශ්න නැහැ කියලා. අපිට විතරක් ඇයි මෙහෙම ගොඩක් මගේ සැලකිලි ක්‍රමවේදයක් හදන්න පුළුවන් බෑ කියලා දෙයක් නැහැනේ. අනිවාර්යයෙන්ම අඩු ගානේ අපිට අවුරුදු සුව ටික අවුරුදු සුනත් වටකල් හරි කමන්නේ චෙක් කරලා මේ මාස් දාලා යම් කිසි ක්‍රමවේදයක් අපිට හදලා දෙන්න. ගත්ත ලෝන් එක පවා ගෙවා ගන්න බැරුව අසනලා තියෙන මේ මිනිස්සු. දැන් කලාව කර්මාන්තයක් කියලා වචනෙට සැලකුවාට අනිත් කර්මාන්ත වලින් රජයට යම් ආදායමක් එනවා වගේ එහෙම එකක් තියෙනවා අපෙන් නැහැ වගේ මට හිතෙනවා එහෙම හින්දා මේක නොසලකා හැරලද කියලා. කොවිඩ් එක ජීවත් වෙන්න ඕනේ කියන ලෝකයේ තියෙන ඉල්ලීම අපි දන්නවා. නමුත් අනිත් අය වැඩ පටන් ගත්තදී අපි නතර වෙලා බලාගෙන ඉන්නවා. අපිටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න. මේ අවුරුද්දත් අපිට මිස් වුණොත් අපිට නැති වුණොත් අප්‍රේල් මාසයේ ලබන අප්‍රේල් මාසයේ දක්වාම තව අවුරුද්දක් අපිට ගෙවල් වලලා ඉන්න සිද්ධ වෙනවා. අපිට දැන් මේ වෙද්දි ගීතත් අමතක වෙන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මනස විකෘති වෙලා ඉන්න මිනිස්සුෙකුට වුණත් අපි සින්දුවක් කියලා නටලා අපි ඒගොල්ලම ප්‍රබෝධමත් කරලා මුදෝ ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් දැන් ඇත්තටම කිව්වොත් අපිට දැන් ඒගොල්ල ඉන්න තැනින් අපිට පොඩි ඉඩක් අපිටත් වෙන් කරන්න කියලා තමයි ඊගාවට අපිට කියන්න වෙන්නේ. මොකද අපි දැන් ඒ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. මහබැංකු බැඳුම්කර වංචාවට චෝදනා එළවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට ගෙන්වා ගැනීම සඳහා තුන්වන වතාවටත් සිංගප්පූරු නීතිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇති බව මෙරට නීතිපතිවරයා අද මහාධිකරණයට දැනුම් දුන්නා. 2015 වසරේ සිදු වූ බැඳුම්කර වෙන්දේසියේදී බණ්ඩාගාර බැඳුම්කර වංකලෙස සාවත්‍ය පරිහරණය කිරීම තුලින් රජයට පාඩුවක් සිදු කර යයි චෝදනා එළවී සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තුන්වන වතාවටත් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම යොමු කර තිබෙන බව නීතිපතිවරයා අද කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ දන්වා සිටියා. මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත සහ නාමල් බලල්ල යන මහත්ම මහත්මිය මින්කින් සමන්විත ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍ර නෙමෙත්තා මෙමන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත මෑතකදී ඉල්ලීමක් යොමු කර තිබූ බව සිහිපත් කළා. එම ඉල්ලීමට අදාළව මෙරට නීතිපතිවරයා විසින් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත තුන්වන වතාවටත් කරුණු පැහැදිලි කිරීම යොමු කෘතිබෙන බවත් ඒ අනුව සිංගප්පූරු නීතිපතිවරයාගේ ප්‍රතිචාරය ලැබෙන තුරු බලා සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා දැනුම් දුන්නා. තවදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම නඩුවේ දහවන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්තිය පුජ්ජේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුට අදාළ සිතාසිය මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා
සභාපති කාර්යාලය හරහා ඉංග්‍රීසි භාෂාවෙන් අදාළ සිතාසිය සකස් කොට බාර දෙන ලෙස නියෝග කළා. මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි සහ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන යන විත්තිකරුවන් දෙදෙනා පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජෙෆ්රි ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන, මුතුරාජා සුරේන්ද්‍රන් යන අය වෙනත් නඩුවකට බන්ධනාගාරගත වී සිටින බැවින් ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණය විත්තිකරුවන් මේ මාස 5 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි කොළඹ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ. වැඩිදුරටත් කරුණු දක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජයසුන්දර මහත්මිය මෙම නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කර තවත් එක් චෝදනාවක් එකතු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව නඩුවේ සමස්ත චෝදනා සංඛ්‍යාව 24ක් බවට පත්වනු ඇතැයිද දන්වා සිටියා. වත්මන් රජය තුල ආර්ථිකය පාලනය කිරීම සඳහා දැනුමක් ඇති පුද්ගලයන් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රජයේ වෙලා තියෙන්නේ ඇත්තටම ආර්ථිකය ගැන දැනුමක් තියෙන අය නෙමෙයි ආර්ථිකය පාලනය කරන්නේ. මං හිතන්නේ රටේ ජනතාවට වාසියක් තියෙන්න නම් මුදල් ඇමති කෙනෙක් ඉන්න ඕනේ ආර්ථිකය ගැන දැනුමක් තියෙන. අපේ රටට වෙලා තියෙන අවාසනාවන්ත දෙයක් ඇවිල්ලා හුඟක් වෙලාවට එහෙම ස්වාධීන මුදල් ඇමති කෙනෙක් නැහැ. අද එදාගත්තේ තීරණ ගත්තේ නැත්නම් අද ඊට වැඩිය ලොකු ආර්ථික ප්‍රපාතයකට මුහුණ දෙන්න වෙනවා. මේ වෙනකොට මහවැලි අධිකාරියේ අවශ්‍යතාවයේ සංචාරකයන්ට පහසුකම් සැලසීමට යයි කියමින් ඉදිකිරීමක් සිද්ධ වෙනවා. මේ පිළිබඳව අපි අපේ විරෝධතාවය සම්බන්ධීකරණ කමිටුවේදීත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මෙතන ගැටලුව තියෙන්නේ අපි මේවා කතා කරපුවහම මේවට දේශපාලන පක්ෂපාත ගන්නවා. පරිසරය ගැන කතා කරනකොට පාටක් පක්ෂයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සංවේදී කලාපයක් යම්කිසි පීඩනයකට ලක් වෙනවා නම් තර්ජනයකට ලක් වෙනවා නම් ඒ ගැන කතා කරන එක මේ රටේ සියලුම වැසියන්ට තියෙන අයිතිවාසිකමක් විදිහට මම දකිනවා. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා සංසදය ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභාව කියන්නේ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කරන කරපු තා වැදගත් ජනතාවට අවශ්‍යම එකක් නිසා දැන් මේ නවානුකම ගස්තාව ගැන කතා කරන වෙලාවේ මැතිවරණය තියන්න අවශ්‍යයි තා ඉක්මනට ඒක තියනවා කියලා කියන නිසා අපි කියනවා විතරක් නෙමෙයි අපිට හොඳ විශ්වාසයයි රික්තයක් තිබ්බා දේශපාලන බලවේග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ක්‍රියාත්මක කළා ගින්චේකේ මේ වැඩසටහන ගෙනියන්න බැරි වේද කියලා අවස්ථාවක රටේ ජනතාව ඉල්ලපු ඉල්ලීම ඉෂ්ට කරන්න බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා අපේ ජාතික සංවිධායකතුමා එතුමා මේ පක්ෂය නිර්මාණය කළා අද මේ හැම කෙනෙක්ම අද මැතිවරණය තියන්න ඕන वन विनाशय संबंधेन राज्य निसी पियवरगेन नोमति बव एक्सत् जातिक पक्ष सभापति वज्र अभयवर्धन महता पवसनवा यद सिरिकोत पक्ष मूलस्थाने पवति माध्य हमुवकट इक्वेन දැන් ලංකාවේ විශාලම වනාන්තරය තිබෙනවා එක පැත්තකින් බවුනියාව මුල් කරගත්තු මගේ මතකයේ හැටි රක්කර 18000ක 20000ක විතර විශාල වනාන්තරයක් එල්ටීටී කාලේ මේ වනාන්තරය ආරක්ෂා වෙලා තිබුණා මොකද මේ ප්‍රදේශයට කාටවත් යන්න බැරි නිසා ඒ වගේම අවුරුදු 30ක යුද්ධ නිසා යම් යම් වනාන්තර අවට හිටපු මහ ජනතාව මේ ප්‍රදේශවලින් ඉවත් වුණා ඒව නැවත වනාන්තර බවට පත් වුණා දැන් මේ නැවත වනාන්තර බවට පත් වූ ප්‍රදේශ ඒ නිසා ඒක ජනතාවට තීරුම් කළා දීලා ජනතාවගේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන නව නිවාස ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියක් ඔවුන්ට ලබා දිය යුතු තිබෙනවා. ඒ සඳහා තමයි මම මසකට වරක් ලංකාවේ දිසාපතිවරු 25 දෙනා සමග දින දෙකක් ලංකාවේ ප්‍රශ්න සාකච්ඡා කරපු විශේෂ බාර ඇමතිවරයා දීර්ඝකාලීන තීරණ ගත යුතුව තිබෙනේ රජය. ඒතකොට රජයේ ඒ සඳහා අවශ්‍ය මූලික පියවර අපි තියලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යම් අරමුදල් හරහා සහ පුජ්‍යලිකාංශයේ සහභාගීත්වයෙන් ඒ සඳහා ගත යුතු ක්‍රියාදාමයන් අපි අරගෙන තිබුණා. ඒ ලියකියවිලි මට සියල්ල මතකයි. ඒතකොට ඒ අනුව මට පේනවා රජය ඉදිරියට ගමන් කරේ නැහැ. රජය අලුත් සිහින මවන්න සෑහෙන කාලයක් යයි කිලෝමීටර 10-15000ක ප්‍රදේශ භූමියක් ආවරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. මියන්මාරේ
පවතින හමුදා පාලනයට විරෝධය පළ කරමින් මෙරට දේශපාලන පක්ෂ අතුරු සිවිල් සංවිධාන පසුගිය දින කිහිපය පුරා සාමකාමී උද්ඝෝෂණවල නිරත වුණා. මේ අතර මියන්මාරයේ ජනතාවද එරට හමුදා පාලනයට විරුද්ධව දිගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. පසුගිය වසරේ මියන්මාරයේ පැවති මහමැතිවරණය දූෂිත බවට චෝදනා කරමින් එරට පාලනය ගෙන ගිය අවුන් සන් සුචි ඇතුළු පාලකීන් ඉවත් කර මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමට එරට හමුදාව පියවර ගත්තා. මේ වන විට මියන්මාරයේ හමුදා පාලනයට නතුව මාස 1කට අධික කාලයක් ගතවනවා. මියන්මාරයේ පවතින දැඩි හමුදා පාලනයට විරෝධය පළ කරමින් එරට ජනතාව රට පුරා උද්ඝෝෂණවල නිරත වෙමින් සිය විරෝධය පළ කරමින් සිටිනවා. විරෝධතාකරුවන් මර්ධනය කිරීමට එරට හමුදා පාලනය ගත් පියවරත් සමග මේ වන විට සිවිල් වැසියන් 180කට අධික පිරිසක් මියගොස් ඇති අතර එරට දේශපාලකින් සහ ප්‍රභූවරුන් 3000කට අධික පිරිසක් හමුදා විසින් අත්රංකුවට ගෙන තිබෙනවා. මේ අතර මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් මෙරට මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගියදා සාමකාමී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණයට සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්ති සමිති, කාන්තා සංවිධාන ඇතුළු නියෝජිතින් රැසක් එක්ව සිටියා. එමෙන්ම මෙරට පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වන ලෙස මියන්මාර් විදේශ මාත්‍යවරයාට මෙරට විදේශ මාත්‍යවරයා විසින් සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් පසුගිය දිනවල දේශපාලන වේදිකාවේ වැඩි වශයෙන් කතා බහට ලක් වුණා. ඊට දේශපාලන පක්ෂ මෙන්ම සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වුණේ මියන්මාර් හමුදා පාලනයට තේ පවතින රජයේ විදේශ මාත්‍යවරයාට කළ ආරාධනය තුලින් මෙරට අභිමානයට හානියක් සිදුවන බවට වූ චෝදනාව පෙන්වා දෙමින් මියන්මාර් රජයේ විදේශ මාත්‍යවරයාට සිදු කළ ආරාධනයට විරෝධය පළ කරමින් පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඊට දේශපාලන පක්ෂ වෘත්තීය සමිති නියෝජිතින් සහ සිවිල් සංවිධාන තුළු සංගම් කිහිපයක එකමුතුවෙන් සදුම්ලත් පිරිසක් එක්ව සිටියා. එහිදී ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයාට ලිපියක් බාර දීමද සිදු කෙරුණා. මම එහෙම කාටවත් එන්න කියලා නැහැ. ඊළඟට රජයේ හැටියට වගකීමක් තියෙන සභාපතිත්වයේ දරන අනිත්‍යට ආරාධනා කළා. පස්සේ අපි මතු කරේ ඒක අපි පිළිගන්නවා. මොකද දැන් ගැටලුව තමයි තුමා කලෙවතු තිබුණේ කනතුරකට මේ ඇරවුම යවන එක. නමුත් ඔබතුමා හමුදා පාලනයේ ඉන්න විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නමින් ශ්‍රී ලංකා රජයේ හැටියට මේ ලියුම යවලා එයාට ආරාධනා කරපු තමයි මේ දින ගැටලුව කියලා අපි එතුමාට පැහැදිලි කරා. එහෙම නැතු මේ මියන්මාරයේ මේ බිම්ස්ටෙක් සමුළුවෙන් අයින් කරන්න කියන කාරණේ අපි මතු කරන්නේ. තරඟ විභාගයකින් තොරව විදුහල්පති සේවයට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටි ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දින විරෝධතා පාගමනකින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ආණ්ඩුව පෞගේ මාර්තු මාසේ පළවෙනිදා ඔවුන් කැබිනට් පත්‍රිකාවක් දැම්මා ශ්‍රී ලංකා විදුහල්පති සේවයට 4600ක් විභාගවලින් තොරව පත් කරන්න. එතකොට වහාම මේ තීරණය වහාම අකුල ගන්න. පෞගිය ආණ්ඩු හැම එකක්ම 1994 ඉඳලාම ඊට පෙරත් ආණ්ඩු සේවා ව්‍යවස්ථා වලින් පත්වීම් ගැනීමට කැමති නැහැ. මොකද සේවා ව්‍යවස්ථා වලින් පත්වීම් ගන්න විධිමත් තරඟ විභාගෙන් තමන්ගේ දේශපාලන එන්ජයියුන් අපත් කරන්න බෑ. පෞගිය කාලේ පුරාවටම කරේ දේශපාලන පල්ලි ගැනීම කියලා කමිටු දාගෙන මෙන්න මේ අයට දේශපාලන පල්ලි ගැනීම වුණා කියලා පත්වීම් දෙන එක. මේක තමයි හොර දොර. අපි අධ්‍යාපන ලේකම්වරයාට මේ සියලුම වෘත්තීය සමිතිවල අස්සනින් අපි ලියුමක් කැරියා 17 වෙනි දින ප්‍රථම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් උදක්ව ඉන්නේ නම් අපි කිසිදු දැනුම් දීමකින් තොරව අපේ ක්‍රියාමාර්ගය ඉස්සරහට ගන්නවා කියන කාරණාව. ඒ අනුව අපි තීරණය කරලා තියෙනවා හෙට දිනයේ මේ සේවාවන්ල නිලධාරීන් කැඳවලා බුද්ධදාස ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වන පහ ගමනකින් අධ්‍යාපන අමාත්‍යාංශයට යන්න. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.